දසන කාන්ති චූර්ණයේ සහිත ලිව ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි ජෞතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම දිවින පුර නිල වශයෙන් ආරම්භ වී අදට දින 10ක් මේ හේතුවෙන් කොළඹ සහ සෙසු ප්‍රදේශවලත් පිරුම්හල් අසල පැවති දිගු පොලිම් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා හොඳයි ඉතින් කරදරයක් නැහැ මිනිසුන්ට බෝලිං නැහැ හොඳට ගහගෙන යන්න පුළුවන් අයත් කතා දෙකක් නැහැ නියමයි බෝලිම හිටියේ නැහැ මිනිත්තු 10ක්වත් හිටියේ නැහැ මේ විදිහ හොඳයි දැන් ඔක්කොටම පැට්‍රල් තියෙනවානේ මෙච්චරකල් බෝලිම තිබුණේ අරන් විකුණන කට්ටියගෙනේ අපි බෝලිම හිටියේ හොරු පිටිපස්සේ සිස්ටම් එක හොඳයි හොරකම් කරන කට්ටිය හොරකම් කරන්න බැරි වුණා මේ අතර භූමිතල හිඟියේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සමග ජනබලවේගයේ හෙක්ටර් අපුහමි මන්ත්‍රීවරයා විෂභාර අමාත්‍යවරයාකින් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් විෂභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ලබන 19 වනදා සිට අඛණ්ඩව භූමිතල් බෙදා හැරීමට කටයුතු කරන බවයි. මම පිළිගන්නවා පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා අපිට භූමිතල් නිෂ්පාදනයේ අඩුවක් තිබුණා. 13 වෙනිදා තමයි බොරතෙල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිතලා තියෙන්නේ. ඊළඟට දෙවැනි නෞකාවත් 29 වෙනිදා පැමිණීමට දැනට අපිට දින වකවානු ලබා දීලා තියෙනවා. 13 වෙනිදා පැමිණීමෙන් පසුව 15 වෙනිදා ඉඳලා පිරිපහදුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ 15 වෙනිදා ක්‍රියාත්මක කරොත් සාමාන්‍යයෙන් දින දෙකක් තුනක් යනවා භූමිතෙල් නිෂ්පාදනය වෙන්න අපි විශ්වාස කරනවා අපි ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක පවත් සාකච්ඡාවත් අපි තීරණය කරේ 19 වෙනිදා ඉඳලා අකණ්ඩව භූමිතෙල් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න භූමිතෙල් ලබා දුන්නම ඒක දීවරයන්ට යන්නේ නැතුව භූමිතෙල් අවභාවිතා වෙච්ච අවස්ථාවක් තියෙනවා ඒක පෞද්ගලික බස් රථ මිලදී අරගෙන ඩීසල් වෙනුවට භූමිතෙල් පාවිච්චි කරා ඒ නිසා ඒකත් වැලකෙන්න ඕන ඒ නිසා අපි යෝජනා කරනවා රුපියල් 87ක මුදල කර දෙනකට විශාල කළමනාකරණය කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මිල සංශෝධනයක් කිරීම සඳහා රජය මේ වෙනට අවධානය යොමු කළ තියෙනවා භූමිතෙල් ලබා දීමේදී. දීවර, වැවිලි කර්මාන්ත, ඒ වගේම අඩු ආදායම් ලාභී. ඔවුන් ඉලක්ක කරගෙන මුදල් අමාත්‍යාංශෙම වෙනම වැඩසටහනක් සකස් කරන්න යෝජනා කරලා තියෙනවා. මේ අතර නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයන් සොයා සිදු කරන පැටලීම් තවදුරටත් ක්‍රියාත්මකයි. එවන් පසුබිමක පොලිස් විශේෂකාර බලකායි හම්බන්තොට කඳවුරට ලද බුද්ධි තොරතුරක් මත මසුන් ප්‍රවාහනය කරන ලොරියක් අදලියුම හම්බන්තොට ජයබෝධි විහාරයේ ආසන්නයේදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එෙහිදී බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ ඩීසල් ලීටර 19000ක් පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් විසින් සිය බහරයට ගත්තා. එම ඩීසල් තොගේ වටිනාකම රුපියල් 180කට අධිකයි. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 30-45 අතර පුද්ගලයන් සිය දෙනෙකු විශේෂකාර බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා.